ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට SLT 4G within then PO TV නරඹන්න. ඉදිරියටම ගෙන යන SLT 4G. අද 2020 මැයි 11 සඳුදා සිරස්තල දිස්ත්‍රික්ක 23ක ඇඳිරි නීතිය ලිහිල් කෙරේ කොළඹ ගම්පහ ජන ජීවිතය යථා තත්ත්වයට පත් කිරීම ආරම්භේ මෙරට COVID-19 ආසාදිතයින් සංඛ්‍යාව 863ක් දක්වා ඉහළට පෙර සිදු වූ අතපසුවීම් යලි සිදුවන්න දෙන්න එපා ජනපති අවධාරණය කරයි මහමැතිවරණයට එරෙහි පෙත්සම් සලකා බැලීම ලබන සතිය මැතිවරණ කොමිසමේ සභාපති වෙනුවෙන් පෙනී නොසිටින බව නීතිපති කියයි. ඇල්කොහොල් අඩංගු හෑන්ඩ් සැනිටයිසර් භාවිත කරන්න. ලෙඩ රෝග ඇති කරන විෂ බීජවලට එරෙහිව සටන් කරන්න. හඳුන්වා දීමේ මිල රුපියල් 350යි. From Other Derana. This is Other Derana Late Night Prime. Live from Studio 24 in Colombo. जन जीवित आरंभ किरुना COVID-19 වෛරස ව්‍යාප්තිය හමුවේ පසුගිය මාර්තු 20 වෙනිදා මුළු දිවයිනටම බලපෑත්වෙන පරිදි පැනව ඇඳිරි නීතිය කලුතර පුත්තලම ඇතුළු දිස්ත්‍රික්ක 23කට අද ලිහිල් කෙරුණා. ඇඳිරි නීතිය තවදුරටත් බලපෑත්වෙන කොළඹ ගම්පහ දිස්ත්‍රික්කවල ජන ජීවිතයේ යථා තත්ත්වයට පත් කිරීම අද සිට ආරම්භ වුණා. ඒ අනුව රාජ්‍ය හා පෞද්ගලික අංශයේ අත්‍යවශ්‍ය සේවකීන්ට මෙලෙස ඇඳිරි නීතිය පනවා ඇති දිස්ත්‍රික්කවලට පැමිණීමට පොදු ප්‍රවාහන සේවය ක්‍රියාත්මක වූ අතර ඇතම් සේවකීන් සිය පෞද්ගලික වාහනවලින්ද රැකියා ස්ථාන වෙත පැමිණියා. මේ අතර රාජ්‍ය හා පෞද්ගලික දෙංශයේ සේවකීන් කලින් වෙන් කරගත් පරිදි මහනුවර අවිසාවෙල්ල මහව හලාවත සහ බෙලියත්තේ සිට කාර්යාලීය දුම්රිය 10කින් අද උදැසන කොළඹට පැමිණියා. බැතර සෑම දුම්රිය ස්ථානයකම මගින්ට දැත් පිරිසිදු කර ගැනීමට අවස්ථාව සලසා තිබූ අතර පැමිණි මගින් පරීක්ෂා කිරීම සඳහා දුම්රිය මැදිරි තුල මෙන්ම දුම්රිය ස්ථානවල ආරක්ෂකාංශය යොදවා තිබුණේ මෙලෙසින්. කෙසේ වෙතත් බෙලියත්ත දුම්රිය ස්ථානයේදී දුම්රිය දක්නට ලැබුණේ එක් මගියෙක් පමණයි. කොටු දුම්රිය ස්ථානයේට අද උදැසන 8:01ට පළමු දුම්රිය පැමිණියේ හෝමාගම සිටයි. ඉතින් මේ තත්ත්වයේ යටතේ අපි හෙට දවසෙත් මේ ගමන් වාර ප්‍රමාණයම අපි සැලසුම් කරලා තියෙනවා 2500ක වගේ මගේ පිරිසකගේ ඉල්ලීමක් තියෙනවා ඒ ආයතන වලින් ඒ සඳහා අපි දුම්රිය ගමන් වාර 10ක් හෙට දිනෙත් සැලසුම් කරලා තියෙනවා මම අපේක්ෂා කරනවා හෙට දවසේ මීට වඩා ලොකු ප්‍රවණතාවයක් ඇති වේවි මගින්ගේ පැමිණීම සම්බන්ධයෙන් ඒකම මේ වෙනකොටත් ඉදිරි සතිය සඳහා 18 සිට 22 සතිය සඳහා දුම්රිය සේවාවන් ලබා ගැනීමට රාජ්‍ය හා පෞද්ගලිකංශයේ බොහෝ දෙනෙක් මේ වෙනකොට අපෙන් තොරතුරු විමසීමින් තියෙනවා මේ සතියේ අද ආලව සියලුම දුම්රිය සැලසුම් කරලා ඉවරයි එළඹෙන 18 ඉඳන් 22 සතිය දක්වා වූ දුම්රිය ගමන් වාර සඳහා දැන් ආයතන වලට පුළුවන් තමන්ගේ තොරතුරු මේ වෙනකොට ඇතුළත් කරන්න. මේ අතර කොළඹට පැමිණි මගින් දුම්රිය ස්ථානවල සිට රාජකාරී ස්ථාන වෙත රැගෙන යාම සඳහා ලංගම බස් රථ යොදවා තිබූ අතර සෞඛ්‍ය උපදෙස් ක්‍රියාත්මක වන්නේද යන්න නිරීක්ෂණය කිරීමට ආරක්ෂකාංශය යොදවා තිබුණා. එමෙන්ම දුම්රිය සේවයේ ක්‍රියාත්මක නොවන මාර්ගවල රාජ්‍ය හා පෞද්ගලික දෙංශයේ සේවකීන් ලංගම බස් රථ මගින් මෙන්ම ආයතන විසින් සලසා තිබූ රථ වාහන මගින්ද සිය රාජකාරී ස්ථාන වෙත පැමිණියා.
මෙතර ඇතම් ප්‍රදේශවල මගින්ට සේ රාජකාරී ස්ථාන වෙත පැමිණීමට ප්‍රමාණවත් බස් රථ මාර්ගයේ ධාවනය වූයේ නැහැ. රාජකාරී ස්ථාන වෙත ගිය රාජ්‍ය හා පෞද්ගලික අංශයේ සේවකින් සිය සේවා ස්ථානවලට ඇතුළු වීමේදී සෞඛ්‍ය පුරුදු දැඩි ලෙස අනුගමනය කරනු දක්නට ලැබුණා. අද දිනේදී කොළඹ කොටුව මැනින් වෙළඳපළ විවෘතව තිබුණු අතර වෙළඳුන් බෙන්ම පාරිභෝගිකයන්ද එහි පැමිණ සිටියේ මෙලෙසින්. මේ අතර ලබා දී තිබෙන අවසරය අනුව අද දිනේදී කොණ්ඩක් කැපීමේ ස්ථාන රූපලාවන්‍යාගාර ෆාමසි සුපිරි වෙළඳසැල් බෙන්ම සිල්ලර වෙළඳසැල්ට විවෘතව තිබුණා. අද අලුයම පහට ඇඳිරි නීතිය ලිහිල් කෙරුණු දිස්ත්‍රික්ක 23 හිද රාජ්‍ය හා පෞද්ගලික අංශයේ අත්‍යවශ්‍ය සේවකයන් සඳහා පොදු ප්‍රවාහන සේවය ක්‍රියාත්මක වුණා. નિયમિત සෞඛ්‍ය පුරුදු අනුගමනය කරමින් ඇතැම් ප්‍රදේශවල පොදු ප්‍රවාහන සේවය ක්‍රියාත්මක වූයේ මෙලෙසින්. ඊමේල් කරන්නේ SMS කරාවේ SMS කරා. ඒක ලැයිස්තුවේ නම නැත්තම් කිසිම කෙනෙක් ගෙනියන්නේ නැහැ. 33 දෙනා උත්තරම අපිට මෙහෙන් දීලා තියෙන්නේ. මේ 33 දෙනා විතරයි ආසනය වාඩි කරන්නේ. ආසනයක් ඔයාට හිමි නැහැ. ඒක නිසා යවන්න බෑ. එමෙන්ම එම දිස්ත්‍රික්කවල රාජ්‍ය හා පෞද්ගලික අංශයේ ආයතනද අද નિયમિત සෞඛ්‍ය උපදෙස්වලට අනුව ක්‍රියාත්මක වුණා. මේ අතර අත්‍යවශ්‍ය සේවා නොවන සාමාන්‍ය ජනතාව නගරවලට පැමිණ සිටින ආකාරය දක්නට ලැබුණා. ඇතැම් ස්ථානවලදී එම පිරිස් නැවත හරවා යැවීමට ආරක්ෂක අංශ කටයුතු කරනු ලැබුවා. මේ අතර සෞඛ්‍ය අංශ ලබා දී තිබූ උපදෙස් මායිම් නොකරමින් මගින් රැගෙන ගිය බස් රථෙන්ම එලෙස කටයුතු කළ මගින්ද ස්ථාන රසකදී දැක ගන්නට ලැබුණා. මෙතර දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ අද දිනේදී විවෘතව තිබුණු අතර ඊට ඇතුළු වන ස්ථානයේ සවිකර තිබූ ජල කරාමවල ජලය තිබුණේ නැහැ. එයි අතුරු නැහැ. ටැප් එකේ වතුර තිබ්බද? මේ අතර කුඩා ආපන ශාලා ආහාර ලබා දෙන කුඩා පෙට්ටි කඩ සහ රෙස්ටුරන්ට් විවෘත කර පවත්වාගෙන යාමට අවසර ලබා දී නොමැති පසුබිමක අද හැට නගරේ ආපන ශාලා විවෘතව තිබුණා. රජයෙන් කියලා දෙන අපි ඇව්වා කොළඹපැත්තේ විතරයි කියලා පීච් මතේ කොල්ලක් දීලා ආලා තමයි අපි ආයේ. එබෙන්ම ගම්පහ දිස්ත්‍රික්කයේට ඇඳිරි නීතිය පනවා තිබියදීත් සෞඛ්‍ය ආරක්ෂිත ඇඳුම් පැළඳගෙන ආපන ශාලාවක් විවෘත කර තිබෙන ආකාරය දක්නට ලැබුණා. එසේ වෙතත් කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය තවදුරටත් ක්‍රියාත්මක වනවා. අද අලුයම පහට ඇඳිරි නීතිය ලිහිල් කෙරුණු කළුතර පුත්තලම ඇතුළු සෙසු දිස්ත්‍රික්ක 23ට අද රාත්‍රී 8ට යලි ඇඳිරි නීතිය පැනවෙනවා. එම දිස්ත්‍රික්කවල යලි ඇඳිරි නීතිය ඉවත් වන්නේ හෙට අලුයම පහටයි. මේ අතර COVID-19 ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් වරයාගේ උපදෙස් මත පොලිසිය විසින් පනවනු ලැබූ ඇඳිරි නීතිය නිත්‍යානුකූල බවට ගම්පහ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා අද සිය තීන්දුවකින් ප්‍රකාශයට පත් කර තිබෙනවා. ඇඳිරි නීතිය පැනවීම නිත්‍යානුකූල නොවන බවට ඇතැම් පාර්ශ්වව විවිධ මත පළ කළ අතර නීතිපතිවරයාද පසුගියදා පොලිස්පතිවරයා වෙත ලිඛිතව දැනුම් දී තිබුණේ පොලිසියගත් ක්‍රියාමාර්ග සහ පැනවූ ඇඳිරි නීතිය අනුමත කරන බවයි. මෙරට COVID-19 වෛරස ආසාදිතින් සංඛ්‍යාව 863ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඉන් 429 දෙනෙකු නාවික හමුදා සමාජිකයන්. කෙසේ වෙතත් අද දිනය තුල කිසිදු රෝගියෙකු වාර්තා වූයේ නැහැ. මේ අතර වෛරසය ආසාදනය වූ තවත් 22 දෙනෙකු සුවවීමත් සමග මෙරට සම්පූර්ණ සුව ලැබූ පුද්ගලයන්ගේ සංඛ්‍යාව 343ක් දක්වා ඉහළ ගියා. මෙරටින් ඊයේ දිනේදී නව ආසාදිතින් 16 දෙනෙකු හඳුනා ගැනුණා.
इन दहतुन देनकु नाविक हमदा सामाजिक इन्वन अतर एक पुद्गलेकु ओन समीपव असरुकल आयक युद हमदापति लुतिनन जनरल शावेंद्र सिल्वा महता पेवसुवे देदेनकु दुबई हिस्सिट मिरटट पेमिनी पुद्गलेन बवाय वसंगतरोक विद्याश निवेदने कले अद उदासन 10 नवसन्नु पै 24 तुल सुवु रोकिन 22 दिनात समग पूर्ण सुवे लबुवनगे संख्याव 343 क बवाय मेवन विट रोहलगत प्रतिकार लबन रोकिन संख्याव 511 क वसंगत रोग विद्यांश पेवसुवे वैरसे आसादने वो पिरसेन 463 देनकु नाविक हमदा सामाजिकीन हा ओन्गे आश्रितैन बवाय ए अतरेन 429 देनकु नाविक हमदा सामाजिकैन वसंगत रोग विद्यांश पेवसुवे पलमु कोविड-19 वेलदुनु नाविक हमदा सेबला हमवु अप्रैल मास 22 दा सिट मे दक्वा काले तुल हंदुरागेन एति आसादितैन संख्याव 555 क बवाय मेमनिट समाज जालावल समहार वेब्बडवल संधानवेदी बेनो श्रीलंका नाविक हमुदाव कोविड 19 मर्दन क्रियावलियेन इवत्ती तिबेन बव मे संपूर्ण असत्यक श्रीलंका नाविक हमुदा वीरोदा रणवीरवान यम किसी प्रमाणेकट कोविड आसादेने उना नमुत नाविक हमुदाव सक्रियव तव दुरटत कोविड 19 श्रीलंकावेन तुरन किरीम सह पैतृवीम वेलक्वीम संधा विशाल सेवयक मेवन मितत अद दिने मेनुटत तव दुरटत करमिन पावतिनो मे अंतर कोविड 19 වසංගතය පාලනය සහ තුරන් කිරීමේ ක්‍රියාවලියේදී ශ්‍රී ලංකාව නිවැරදි මාවතට පිවිස ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසනවා. රෝගීන් හඳුනා ගැනීම, පරීක්ෂණ කිරීම, හුදකලා කිරීම සහ ප්‍රතිකාර ක්‍රමවේද සාර්ථකව සිදුවන අතර එම ක්‍රියාවලියට ඍජුව සම්බන්ධ වන සෞඛ්‍ය හා අනෙකුත් සේවකයන්ගේ ආරක්ෂාව පිළිබඳ තවදුරටත් ප්‍රමුඛතාව ලබා දිය යුතු වෙනවා. මේ අතර ඇමරිකානු ඩොලර් ලක්ෂ 8ක් වටිනා වෛද්‍ය උපකරණ තොගයක් මෙරටට ප්‍රදානය කිරීමටද ලෝක සෞඛ්‍ය සංවිධානය පියවරගෙන තිබෙනවා. PCR යන්ත්‍ර, රෝහල් උපකරණ සහ වසංගත වේදීන් සිදු කරන ආවේක්ෂණ සඳහා අවශ්‍ය තොරතුරු තාක්ෂණ උපකරණද ඊට ඇතුළත්. නිෂ්පාදිත දිනයේ කවදත් අලුත් වටවල තේ අරගන්න. වටවල තේ ශ්‍රී ලංකාවේ තේ එක. COVID-19 මර්ධනය සඳහා සැලසුම් ඉදිරියට ගෙන යාමේදී පෙර සිදු වූ අතපසුවීම් පාඩම් ලෙස හඳුනාගෙන නැවතත් එවැනි දෙයක් සිදු නොවීමට වග බලා ගත යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා. ओहो मे बव संधान कले COVID-19 मर्दने संधावन जनाधिपति कार्य साधक बालकाय नियोजित समग पैवती विशेष हमोट एक्वेमेन COVID-19 मर्दने संधावन जनाधिपति कार्य साधक बालकाय नियोजित सह जनाधिपति गोटाबे राजपक्ष महता अतर विशेष हमवाक अद जनाधिपति लेखम कार्यालय दीपवेत्तुना समस्त दिवे नेम आर्थिक क्रियाकारित्व अरब अति पशुबिमक वसंगति तुलेन सागत अक्यत्वीम वलक्वाली मठ कटियुत कलेतु बवत सलसुम इदिरेट गेनयामेदी सिदु प्रधान अतपशुवीम देक पाडमक्लेस गेन नवतत एवन नक्सिदु नवीमट वगबलागतियुत बवत एहिदी जनाधिपति वरया विसिन पेनवा दुन्ना नाविक हमदावेन सह केसेलवत्त प्रदेशेन कोरोना आसादितेन वेडि संख्यावक बेहियुये केसेद यन्न हंदुनागेन अदाल परीक्षण अखंडव सिदु किरीमे अवश्यताव पिलिबंदवत एहिदी अवधानयट लक्वुना එමෙන්ම විදේශයන්හි අධ්‍යාපනයේ ලැබෙන සහතාවකාලික විසාලාභී 3297 ක පිරිසක් මෙරටට ගෙන්වාගෙන නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කර ඇති බවත් ඔවුන් ගෙන්වා ගැනීම රටට අවදානමක් නොවන අයුරින් සිදු කළ යුතු බවද ජනාධිපතිවරයා දැනුම් දුන්නා. මෙම අවස්ථාවට නව සෞඛ්‍ය ලේකම් ලෙස වැඩබාරගත් මේජර් ජෙනරාල් විශේෂඥ වෛද්‍ය සංජීව මුණසිංහ මහතාද එක්ව සිටියා. එදිනෙදා ඔබේ මුළු සිරුරටම රැකවරණයක්. සුදේශී කොම්බ සබන් जूनी निसिवनी दा महामेतिवर्ने पैवत्तीमट मेतिवर्न कोमिसम गेनेयाती तीरने अभियोगेट लक्करमीन श्रेष्टाधिकरने हम्वे गोनुकरतिबु मूलिका इतिवासकां पेस्टां सलका बेलीमेदी तमान मेतिवर्न कोमिसम वेनुए पेनी नोसरीन बाव नीतिपतिवर्या अद अधिकरनेट दनुं दुन्ना ඒ නීතිඥ චරිත ගුණරත් මහතා විසින් ගොනු කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණයේ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ අද කැඳ වූ අවස්ථාවේදී ඉදිරි මහමැතිවරණයේ අපේක්ෂකයන් සඳහා හෙට මනාප අංක ලබා දීමට නියමිත බැවින් ඒ වළක්වාලීමේ අතුරු නියෝගයක් නිකුත් කරන ලෙස පෙත්සම් කරුවන් ඉල්ලා සිටියත් අධිකරණය විසින් ඒ ප්‍රතික්ෂේප කරනු ලැබුවා මැතිවරණ කොමිසම විසින් ජූනි මාස 20 වනදා මහමැතිවරණයේ පැවැත්වීමට ගෙන ඇති තීරණය සහ ජනාධිපතිවරයා විසින් ඉක්ුත් පාර්ලිමේන්තුව විසුරුවා හරිමින් නිකුත් කළ ගැසට් නිවේදනයේ අභියෝගයට ලක් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණයට ගොනු කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම් ගණන 7ක් එමගින් පෙත්සම් කරුවන් ඉල්ලා ඇත්තේ ජූනි මාස 20 වනදා මහමැතිවරණයේ පැවැත්වීමට කොමිසම ගෙන ඇති තීරණය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි යයි තීන්දුවක් ලබා දෙන ලෙසත් පෙත්සම් විභාග කර අවසන් වන තුරු මහමැතිවරණයේ වැළැක්වීමේ අතුරු නියෝගයක් නිකුත් කරන ලෙසයි නීතිඥ චරිත ගුණරත්න මහතා විසින් ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම අගවිනිසුරු ජයන්ත ජයසූරිය මුරුදු ප්‍රනාන්දු සහ එස් තුරේරාජා යන ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ අද මුල්වරට කැඳවනු ලැබුවා
එහිදී මූලික අයිතිවාසිකම් පෙත්සම් ගොනු කර ඇති සෙසු පෙත්සම්කාර පාර්ශව 6ද අධිකරණයේ හමුවේ පෙනී සිටි අතර අතරමැදි පාර්ශව 8ක්ද මෙම නීති කෘත්‍යයට මැදිහත් වීමට අධිකරණයෙන් අවසර ඉල්ලා සිටියා. මෙහිදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල් ඉන්දිකා දේවමුනිද සිල්වා මහත්මිය පැවසුවේ පෙත්සම් වල වග උත්තරකරුවෙකු වන මැතිවරණ කොමිසම වෙනුවෙන් නීතිපතිවරයා පෙනී නොසිටින බවයි. කෙසේ වෙතත් මැතිවරණ කොමිසමේ සමාජික මහාචාර්ය රත්නජීවන් හූල් මහතා වෙනුවෙන් පෞද්ගලික නීතිඥවරයෙකු අද අධිකරණයේ හමුවේ පෙනී සිටියා. මෙහිදී අධිකරණයේ හමුවේ කරුණු දක්වූ නීතිඥ චරිත ගුණරත්න මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ එම් ඒ සුමන්දිනන් මහතා සඳහන් කළේ හෙට දිනේදී මහ මැතිවරණ අපේක්ෂකයින්ට මනාප අංක නිකුත් කිරීමට නියමිත බවයි. එසේ මනාප අංක නිකුත් කළහොත් අපේක්ෂකයින් වීදිවලට බැස ගෙයින් ගෙට ගොස් සිය ප්‍රචාරණ කටයුතු ආරම්භ කිරීමට ඉඩ ඇති බැවින් එමගින් විශාල සෞඛ්‍ය තර්ජනයක් මතුවිය හැකි බවත් ජනාධිපති නීතිඥවරයා වැඩිදුරටත් පැහැදිලි කළා. එබැවින් මැතිවරණයේ පැවැත්වීමට එරෙහිව ගොනු කර ඇති සියලු පෙත්සම් සලකා බලනතුරු අපේක්ෂක කේන්ට අංක නිකුත් කිරීම වලක්වාලීමේ අතුරු නියෝගයක් නිකුත් කරන ලෙස ජනාධිපති නීතිඥ එම් ඒ සුමන්දිරන් මහතා අධිකරණයෙන් ඉල්ලා සිටියා. එෙහිදී අගවිනිස්තුරු ජයන්ත ජයසූරිය මහතා සඳහන් කළේ අනෙකුත් පෙත්සම්කරුවන්ගේ සහ වග උත්තරකාර මැතිවරණ කොමිසමේ කරුණු විමසීමකින් තොරව එවැනි අතුරු නියෝගයක් නිකුත් කළ නොහැකි බවයි. එසේම අනෙකුත් පෙත්සම් සලකා බැලීමෙන් අනතුරුව අවශ්‍ය වුවහොත් මැතිවරණයේ පැවැත්වීමට එරෙහිව අතුරු නියෝගයක් නිකුත් කරන තුරු මැතිවරණයේ සම්බන්ධයෙන් සියලු තීරණ ගැනීමේ බලය මැතිවරණ කොමිසම සතු බවද අගවිනිස්තුරු පවතින දුෂ්කර වාතාවරණයේ හමුවේ සිය වගකීම් ඉටු කිරීමට මැතිවරණ කොමිෂන් සභාව ඉටු කරන කාර්යභාරය ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සභාවේ ප්‍රසාදයට ලක්ව තිබෙනවා. ඒ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සභාවේ 79 වන රැස්වීම අද පස්වරුවේ කතානායක නිල නිවසේ පැවති අවස්ථාවේදී ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සභාවේ සභාපති හිටපු කතානායක කරු ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම රැස්වීම සඳහා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු එහි සමාජික හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරු සහ සිවිල් සංවිධාන නියෝජිතයින් එක්ව තිබෙනවා. එහිදී ස්වාධීන කොමිෂන් සභාවල ප්‍රගතිය කෙරෙහි අවධානය යොමු වී ඇති අතර එම කොමිෂන් සභාවල ක්‍රියාකාරීත්වය අඩල වීමට බලපෑ කරුණුද සාකච්ඡා වූ බවයි වාර්තා වන්නේ. එසේම පවතින දුෂ්කර වාතාවරණයේ හමු වේ සිය වගකීම් ඉටු කිරීමට මැතිවරණ කොමිෂන් සභාව ඉටු කරන කාර්යභාරය ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සභාවේ සමාජිකයන්ගේ ප්‍රසාදයට ලක්ව ඇති අතර එහි සමාජිකයන් මැතිවරණ කොමිසම කෙරෙහි සිය පූර්ණ විශ්වාසයද පළ කර තිබෙනවා. COVID-19 වසංගතය පාලනය සඳහා ආණ්ඩුවට අවශ්‍ය සහයෝගය ලබා දෙන බව එක්සත් ජාතික පක්ෂ මහලේකම් අකිල විරාජ් කාර්යවසම් මහතා පවසනවා. මේ අතර යළි ජන ජීවිත යථාතත්ත්වයට පත් කිරීම පිළිබඳව අද පක්ෂ විපක්ෂ දේශපාලන නියෝජිතින් අදහස් පළ කළා. රටක් තාම කනගාටුදායක ඉරණමකට පත් කරපු දේශපාලන ව්‍යාපාරයක් විදියට ඒ අය මේ බරපතල වදුර වුවත් තමන්ගේ දේශපාලන වාසිය සඳහා ඔහේ පාවිච්චි කරන්න හදනව මිසක එහෙම විධිමත් බුද්ධිමත් මැදිහත් වීමක් සිදු කරන බව පේන්නේ නැහැ. අපි මෙම ජාතික උවදුරේදී අද රට බරපතල තැනකට පත් වෙලා තියෙනවා. ජනතාවට ප්‍රශ්නට මුහුණ දෙලා තියෙනවා. මේ ප්‍රශ්නේදී අපි ආණ්ඩුවට සහයෝගය දෙනවා. මේ ප්‍රශ්නේදී අපි බොරදියේ මාළු බාන්න උත්සාහ කරන්නේ නැහැ. අනිකුත් පක්ෂ වගේ එක්සත් ජාතික පක්ෂයට ජාතික ආණ්ඩුවක් හදන්න හෝ සභා ආණ්ඩුවක් හදන්න කිසිම උවමනාවක් නැහැ. අපිට ජාතික ආණ්ඩුව හදන්න උවමනාවක් තිබුණා නම් අපි ජනාධිපතිවරණයෙන් පස්සෙත් අපිට පාර්ලිමේන්තුවේ බහුතරය තිබුණා අපිට පුළුවන්කම තිබ්බා දිගටම ආණ්ඩුව ගෙනියන්න. එහෙමනම් අද වෙනකනුත් ආණ්ඩුව ගෙනියන්නේ අපි. නමුත් අපිට එහෙම උවමනාවක් තිබුණේ නැහැ. මාස දෙකක් රට වැහුවට පස්සේ රටේ කොවිඩ් ආසාදිතයන් ගාන 10 ගුණයටත් වඩා වැඩි ගානකින් වැඩි කරගත්ත එකම රට අපි. රට වහන වෙලාවේ රෝගීන් 68යි හිටියේ. දැන් 800 ගානක් ඉන්නවා. ඉතින් ඒ නිසා මේ කොවිඩ් වසංගතයට ඔය මාධ්‍ය සම්දර්ශන අදාළ නැහැ. ඒ වගේම මේ ආර්ථික අර්බුදයත් ඔය ගෙවතු වගා සම්දර්ශන වලින් ජය ගන්න බෑ. ඒකට ආර්ථික විශේෂඥයින් කැපවෙච්ච දේශමාමකින් අවශ්‍යයි. මරාගෙන මැරෙන ප්‍රහාරය එල්ල කරාට පස්සේ දැන් ඉතින් කරන්න දෙයක් නැහැ. සිද්ධ වෙච්ච දෙයට මක් කරන්නද කියලා hina vivi අහපු විදිය. මේගොල්ලෝ හිටියා නම් කොරෝනා වසංගතෙ පැතිරෙන්න දීලා දැන් ඉතින් මොනෝ කරන්නද ඇමරිකාවත් අපිට වඩා උඩින් ඉන්නේ කියලා කියයි. බිඳ වැටිච්ච ආර්ථිකේ වට්ටලා දීපු ආර්ථිකේ නැවත නගලා පෙන්නන්න ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමන් මහින්ද රාජපක්ෂ අගමැතිතුමන් ඇතුළු අපේ ආණ්ඩුව සූදානම් කයිවාරු වලින් නෙවෙයි රටේ නියම අභිවෘද්ධිය ඇති කිරීම මගින්.
ජපානයේ ප්‍රමුඛතම තීන්ත දැන් එස්ලෝන් නිවසින් කන්සයි එස්ලෝන් ලෙඩ නැති තීන්ත තවත් දේශීය පුවත් කිහිපයක් දැන් අනුරාධපුර පදවි ශ්‍රීපුර ප්‍රදේශයේ නව යුවලක් සෞඛ්‍ය ආරක්ෂිත උපදෙස් අනුව ආදර්ශමත් ලෙස සිය විවාහ ගිවිස ගැනීම සිදු කර තිබෙනවා. එයින් තමන්නත් ඉතිරි වූ මුදලින් ප්‍රදේශයේ දුගී පවුල් වෙත වියලි ආහාර ඇතුළු භාණ්ඩ පරිත්‍යාග කිරීමට කටයුතු කිරීමත් විශේෂත්වයක්. ජාතික අලෙවිකරණ ආයතන ඉදිරිපත් කරන ශ්‍රී ලංකා ආර්ථිකයේ පුනරුජීවන වැඩසටහන රීස්ටාර්ට් ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ මග පෙන්වීම යටතේ ආරම්භ කර තිබෙනවා. ඒ රට පනගන්වන මෙහෙයුම මූලික කරගනිමින් ආර්ථිකය නැවතත් ක්‍රමක්‍රමයෙන් යථා තත්ත්වයට ගෙනීම සඳහා ව්‍යාපාර සහ ජනතාව දිරිමත් කිරීම, ඒකරාශී කිරීම, ව්‍යාපාරවලට හයියක් ලබා දීම ඇතුළු අරමුණු කිහිපයක් මුල් කරගනිමින් රට පනගන්වන මේ මෙහෙයුමට එකතු වෙන්න රීස්ටාර්ට් ශ්‍රී ලංකා. වෛරස් ව්‍යාප්තිය නිසා දෛනික ජීවිතය අඩාල වූ ඔබව තනි නොකළ මනුසද්දරණ එම ජාතික ක්‍රියාන්විතය අඛණ්ඩව ක්‍රියාත්මක කරනවා. අද එහි 47 වන දිනයයි. කොවිඩ් 19 ව්‍යාප්තිය සහ ඇඳිරි නීති නිසා අසරණ වූ ජනතාවට අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය බෙදා දීමේ වැඩපිළිවෙල මනුසද්දරණ සහ ඩයලොග් ආයතනයේ එක්ව ආරම්භ කළා. යනුව දිවයිනපුරා විහාරස්ථාන කතෝලික බෙන්ම මුස්ලිම් දේවස්ථාන ළමා සහ වැඩිහිටි නිවාස රැසක් සඳහා වෙලි ආහාර ද්‍රව්‍ය පාර්සල් 57000ක් පමණ මේ වන විට බෙදා හැර තිබෙනවා. මනුසත් දෙරණ මගෙන් සිදු කරනු ලබන මේ සත්කාරය අපි තාමත් අගය කොට සලකනවා. මනුසත් දෙරණ ප්‍රෝග්‍රෑම් එකට විශේෂයෙන් ඩයලොග් ආයතනය සම්බන්ධ කරගෙන කරනන්නව මේ මහාගු සේවාව අපි ඉතාමත් උසස් ලෙස අගය කරන සේවාවක්. මේ අතර මේ දිනවල රාජකාරීහි නිරත සේවකයන් වෙත ලබා දීම සඳහා හම්බන්තොට ජාත්‍යන්තර වරාය සමාගම විසින් මුඛ ආවරණ කට්ටල මනුසත් දෙරණ වෙත පරිත්‍යාග කෙරුණා. එම මුඛ ආවරණ උසස් ගුණාත්මකභාවයකින් යුක්තව නිෂ්පාදනය කළ ඒවා වීම විශේෂත්වයක්. අපි මේ පරිත්‍යාගය මනුසත් දෙරණත් එක්ක එකව වෙලා කරන්න මේ කල්පනා කරේ මේ සත්කාරය ඒ අවශ්‍ය කරන ස්ථානවලට හරියට බෙදා දෙන හින්දා. මේ අතර පීඩාවට පත් ජනතාව වෙනුවෙන් බෙදා දීම සඳහා මිහින්තලේ ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ අංක 581 තුලානේ ජනතාව මනුසත් දෙරණ වෙත සහල් තොගයක් පරිත්‍යාග කළා. බොහොම සාර්ථකව මේ මානසික සත්කාරය වෙනුවෙන් ඒ සහල් එක් රැස් කිරීමේ කාර්ය අපිට සිද්ධ කර ගන්නට පුළුවන් වුණා. පුදුම උද්‍යෝගයකින් මේ වෙනුවෙන් පාරට දුවගෙන ඇවිල්ලා අපේ වාහනේ නතර කරලා තමයි මේ සියලු පරිත්‍යාගයන් සිද්ධ කළේ. මනුසත් දෙරණ මෙම විශේෂ සහන ක්‍රියාන්විතයේ ඩයලොග් සමග එක්ව ඉදිරියටත් සිදු කරනවා. මනුසත් දෙරණ සියල්ලට ප්‍රථම මිනිස්කම. ඒ සමගින් ප්‍රෝටි ප්‍රකාශය අවසන් වෙනවා. සුබ රාත්‍රියක්.